මේ ක්ෂේත්‍රයේ හැම තැනකම ගුවන්විදුලියේ රූපවාහිනියේ සිනමාවේ මම වැඩ කරපු නිසා හුඟක් දුරට ජීවිතේ තනිකම දැනුනේ නැතුව තනිකම දැනුන වෙලාවල් ගොඩාක් තිබුණා මම කඳුළු බින්දුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුළු බින්දුවක් प्रवीण रंगन शिल्पिनी गीता कांति जयकुडी समग अपीनुदन्न रेडियो इतिंग अंद दिने अपीनुदन्न रेडियो वेडसटहन समग संबंध उने प्रवीण रंगन शिल्पिनी गीता कांति जयकुडी महात्म्य इतिंग मट कथा करन्नट अवस्थाव लभुने देन इतिंग ए निसा एव गोडक आदरेन गौरवेन मे मोहते पिलिगनु लबनवा හරි ඉතින් මට පුංචි චෝදනාවක් කළානේ මම ප්‍රශ්න අහන්නේ කියලා ඒ නිසා උන්න මම ප්‍රශ්නයක් අහන්න තමයි මේ හදන්නේ මම අහන්න හදන්නේ ඔබතුමියට ඔබතුමියගේ ජීවිතේ තවමත් සතුටු හිතුණු දවසක් තියෙනවා නම් අපිට චුට්ටක් මතක් කරන්නකෝ මේ මොහොතේ ඒක එහෙම කියලා නෑ ඇත්තටම මම දුකෙන් හිතයයි කියන විශේෂම අවස්ථාවල මිසක් මට හැමතිස්සෙම දුක හම් ලැබෙන වෙලාවල් වලදී දික විඳිනවා ඒක ඒ වෙලාවේ විඳලා ඒව ඒක එහෙමම අමතක කරලා දානවා ඒ වගේම සතුටු හිතන විශේෂ කියලා මට එකපාරටම හිතට එන්නේ නැහැ චාපල බරපතල ප්‍රශ්නයක් ඇහුවේ අර විශේෂ සතුටු වෙන අවස්ථාවක් තියෙන්නේ නැති මට එකපාරටම හිතට එන්නේ නැහැ නමුත් මම හැම දෙයක්ම ඒ වෙලාවට විඳලා අමතක කරලා දානවා හරි වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා හොඳේ හරි ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි සිනමාවේ ඔබට හමු පළවෙනි පෙම්වතා කවුද කියලා හවොත් සිනමාවේ පෙම්වතා නම් සනත් ගුණතිලක හහ වේදිකාවේ පෙම්වතා සිරිල් ධර්මවර්ධන එතකොට තවත් දැන් ඔබතුමිය ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් මේ මොහොතේ අපිට කියන්න පුළුවන් දෙ කියන්නේ මේ ෆීල්ඩ් එකට එන කට්ටියට ඔබතුමියට දෙන්න පුළුවන් හොඳම උපදෙස මේ ඇවිත් මේ විදිහට මේ දේවල් කරන්න ඕනේ ඒ වගේ කියන්නේ හොඳම උපදෙසක් ඔබතුමියට දෙන්න තියෙනවා නම් දැන් මේ නව යෝන් රංගන ශිල්පින් ශිල්පිනියන්ට ඇත්තටම දැන් ඒගොල්ලෝ මුලින්ම මම මේ කියන්නේ නිහතමානීත්වය තමයි මේකේ තියෙන එක සුදුසුකම මේ මේ රංගන මේ මේ කලාවේ මේ මේකට පත්වන රංගනේ විතරක් නෙමෙයි නිවේදිකාවද හැම කෙනෙකුටම නිහතමානීකම අංක එක විදිහට තියෙන්න ඕනේ හැබැයි ඒක පිළිගන්න විදිය අනුව එක එක්කෙනා මොකද ඒ නිහතමානීකම අපුව නිකන් වෙනම පැත්තකට තල්ලු කරන අයත් ඉන්නවා ඒක ඒගොල්ලන් මොකක්ද ඒකට කියන වචන තියෙනවා නිකන් අපි මෝඩයන් ලෙස සැලකන ඒ ඒ තත්ත්ව අනුව අපි හැඩ ගැහෙන්න ඕනේ ඒගොල්ලන් එක්ක කොහොමද හැසිරෙන්න ඕනේ කියලා ඒ වගේම ගෞරවය ගෞරවණීය වෙන්න ඕනේ එතකොට තමයි අපිටත් ගෞරවය ලැබෙන්නේ පොඩ්ඩක් ඉතින් ඒ ඒ ඒවා ඒ අවස්ථාවන් අනුව මොලේ කල්පනා කරලා වැඩ කළොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. හරි. අද පහ වෙලා විනාඩි 13ට ඔබත් එක්ක මම අද එකතු වෙනවා. සුබ උදෑසනක් වේවා. ජය වේවා මුළු රටටම නිරෝගී බව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් මිතුරු මිතුරියනේ. මම අද ඔබත් එක්ක එකතු වෙන්නේ පෑ දෙකක කාලයක් සතුට බෙදා ගන්න FM දෙරණතුලී. ඉතින් මම මුලින්ම ඔබට තිලින කළ ගීතයෙන්ම මම හිතුවා මගේ පුංචි කාලෙට යන්න මට මතකයි මං මගේ රංගන ජීවිතයත් ගීතමය ජීවිතයත් මම පටන් ගත්තේ මගේ නිවසෙන් නිවසේ මම මතකයි අපි හට් එකක් ගහගෙන අයියා තමයි මගෙත් එක්ක හිටපු අය නැත් මල්ලි ඊට පස්සේ මගේ මල්ලි පියල් ජයකොඩි ශ්‍රියානි ජයකොඩි රත්නලාල් ජයකොඩි මගේ අයියා කමල් ජයකොඩි ඒගොල්ලන් එක්ක එකතු වෙලා මම ගීත කිය කියා නැටුවා අපි ඒ දවස්වල රූපවාහිනියක් තිබුණේ නැහැ අපි රෙදි හැට්ට ඇඳගෙන මගේ අයියත් එක්ක
අර මුලින්ම අපි ඔබට වාදනය කරපු ගීතය චන්දන ඇඟ ගාලා කුණ්ඩේ කඩා දාලා ගඟුලේ ගිලීලා ටිකිරි මලි නාලා වගේ මට හොඳට මතකයි කලෙකුත් අරගෙන අපි දෙන්නා ඉතින් අයියා උදැල්ලක් අරගෙන මේ ගොවිය විදිහට යනවා ඉතින් ඇත්තටම හරීම සතුටුයි ඒ කාලේ මතක් වෙනකොට එතකොට ඔය හැම දෙයකටම අපිට උදව් දුන්නේ මගේ අම්මයි තාත්තයි. ඉතින් තාත්තා ගැන ගීතයකින් මුල පුරන්න මම හිතුවා මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු කලාවට ඉතාම සමීපයි. නමුත් ඔහුට වෙලාවක් තිබුණේ නැහැ අපිත් එක්ක ඒ කාලය ගත කරන්න. ඒ දේවල් කළේ මගේ අම්මා තමයි. මම අම්මා ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහු හැම දෙයකටම අපිට උදව් දුන්නා. අද ඔහු 97 වියති තවමත් ජීවතුන් අතර ඉන්න මගේ පියාණන්ට තිසරණ සරණින් බුදු බවත් වන්නට ඕනයි කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. පාසලේදී මම ඇත්තටම නැටුම් ශිෂ්‍යත්වයක් ලැබුවා. මම නැටුම් වලට එකතු වුණා, සංගීතය අංශයෙන් එකතු වුණා, ඒ වගේම පන්ති නායිකාව වුණා, ඒ වගේම ක්‍රීඩා නායිකාව වුණා, නෙට්බෝල් පන්ති නායිකාව වුණා. හැම දෙයක් ඇතුළෙම තමයි මම ගුවන්විදුලියටත් සම්බන්ධ වෙලා ළමා ගායිකාවක් විදිහටත් එකතු වෙන්න සම්බන්ධ වුණේ. එතකොට මේ ඔය අතරෙදී මම ටියුෂන් පන්තියකට යන්න පටන් ගත්තා ඉංග්‍රීසි සහ ගණිතය ඉගෙන ගන්න. ඉතින් එතනදී තවත් දෙයකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. අල්ලපු ගෙදර හිටියේ මගේ යාළුවගේ යාළුවා. ඉතින් මට ටියුෂන් ක්ලාස් එකේ අනිත් ඒ යාළුවටත් මගේ යාළුවගේ ලියුම් ගිනින් දෙන්න සිද්ධ වුණා. එතකොට ඊට පස්සේ ඔහුගෙන් මට මම නවකතා පොතක් ඇතුලේ දාලා තමයි ඒ ලියුම් දෙන්නේ. ඒ නවකතා පොත ආපහු මට ලැබෙනකොට වෙනත් නවකතා පොතක් එක්ක හරිනේ ඒ නවකතා පොත ආපහු ලැබෙනකොට ඒක ඇතුළේම ඒ නවකතා පොතේ තිබුණේ මේ දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඒ දෙන්න යාළු වෙන්නේ පිරිමි යාළුවා විසින් දෙනවා මේ මින්දද හීසර වැඩි සැරෙන හද නංවන දුග්ගී ඔබට ඇහෙනවද කියලා ගීතේ කොටසක් ඒ පොත ඇතුලේ දාලා ඒ වගේම මට ඒ ගීතේ කොටසක් මට ලැබුණා ඒ පොත ඇතුලේ. එයා තමයි පබෝදා සංදීපිනගේ තාත්තා කීර්තිපතිරගේ. ඉතින් දැන් මම කැමති තරුණ කාලෙට යන්න. එතකොට තරුණ කාලේ පටන් ගත්තා විතරයි මට දුවත් ලැබුණා. මාස ගානකින් දුවගේ තාත්තා පිටරට වැඩ කරන්න යන්න සිද්ධ වුණා. ඉතින් නමුත් මං මේ ක්ෂේත්‍රයේ හැම තැනකම ගුවන්විදුලියේ, රූපවාහිනියේ, සිනමාවේ මං වැඩ කරපු නිසා හුඟක් දුරට මගේ ජීවිතේ තනිකම දැනුනේ නැතුවත් තනිකම දැනුන වෙලාවල් ගොඩාක් තිබුණා. මම කඳුළු බින්දුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුළු බින්දුවක් මම කඳුළු බින්දුවක් දෙරණ FM රේඩියෝවේ අපි නොදන්න රේඩියෝ වැඩසටහනින් දෙවෙනි පැයේදී මට හිතුණා මේ සාදර බණ්ඩාර ගැයූ මේ ගීතය සමස්ත මව්පියන් අම්මලා වෙනුවෙන් මේ ගීය පුද කරන්න. ඇතරම මේ ගීතය ගායනා කරලා තියෙන්නේ ඒ වෙනුවෙන් කියලා මට හිතෙනවා. මොකද මට මගේ පුංචි කාලේ මතක් වෙනවා මගේ අම්මා මාව අරගෙන ගුවන්විදුලියට ගියා. ඒ වගේම
තව තවත් තැන් වලට මගේ දක්ෂතාවයන් නොකුණන් වන්න ගිහිලා තිනවා. ඇය මේ වෙයින් යම් කිසි තැනකදී මේ දේවල් වලට මේ වගේ දේවල් වලට මූණ දෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද මමත් ඊට පස්සේ ඒ වගේ දේවල් වලට යාන්තමට වුණා. ඇත්තටම අපි මේ ශේෂ්ත්‍රේ පතු වෙන නිසා අපිට ටිකක් ඒවෙන් ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මම හිතනවා හුඟක් මවුවරු මීට සමාන මේ මෙතන තියෙන්නේ ඇඟ විකුණලා වගේ ඒ අවස්ථාවක්නේ. මේට ඉතාම ලං වෙන තත්වයට මේ මව්වරු පත් වෙන්න පුළුවන්. මේ තමන්ගේ ළමයින් යම්කිසි ඕනම තැනක මේ මේ දැන් මේ මේ මීඩියා තුලින් විතරක් නෙවෙයි තම තමන්ගේ දරුවන් යම් යම් තැන්වලට ඉදිරිපත් යම් යම් තමන්ගේ ඔවුන්ගේ දියුණුව පතා ඉටු කරගන්න යන තැන්වලදී ඔය වගේ අවස්ථාවන්ට මව්වරු පත් වෙනවා. ඒක හුඳාකාරවම අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා. ඒ හැම මව් කෙනෙකුටම අපි අපේ ගෞරවය පුද කරන්න ඕනේ. ගුවන්විදුලි නාට්‍යවල ප්‍රේමවන්තයා ලෙස දිගටම රඟපාපු කෙනා තමයි කමල් දේශප්‍රිය. අපි රන්ගල් තලාව වගේ ගොඩාක් නාට්‍යවල රඟපාලා තියෙනවා. නමුත් ඒවැයි තියෙන වචන ඒ වෙලාවට ඔහුගේ පියා ආනන්ද සිරිසේන අයියා තමයි අපිට ඒ පිටපත් ලියලා ඒ වෙලාවට ගෙනත් දෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ඇත්තටම මතක නැහැ ඒවැයි චරිත. කමල් මගෙත් එක්ක වජිරා නාට්‍යෙත් මම වජිරා ලෙස රඟපෑ වජිරා නාට්‍යෙත් හිටියා. නමුත් ලලිත් විදියට රඟපෑවේ මගේ පෙම්වතා නිමල් විදියට රඟපෑවේ රෝහණ සිරිවර්ධන. ඉතින් මට ඒ කාලේ මතක් වෙනවා ගුවන්විදුලියේ මම නාට්‍යවල රඟපාපු කාලේ. එතකොට මට තවත් ගීතයක් ඔබහා ගීතයකින් ඔබහා එක් වෙන්න ඕනේ. ඒක පොඩි කතන්දරයක් තියෙනවා. මොකද මගෙත් එක්ක එකතු වුණ මගේ ගුවන්විදුලියේදී මගේ මට ඉතාම සමීපව හිටපු කෙනෙක් තමයි කුසුම් පීරිසක්කා. ඇයගේ නාට්‍ය ශෛලීන් දිහා බලාගෙන තමයි මම නාට්‍ය කරන්න පටන් ගත්තේ ඇත්තටම හුඟක්. ඉතින් ඇය මට නිවේදන කටයුතු පවා සෑහෙන උදව්වක් දීලා තියෙනවා. ඉතින් ඇය ලියපු ගීතයක් තමයි මං මේ ළඟට තෝරගත්තේ. මේකේ අදහස ඇයට දීලා ලැබිලා තියෙන්නේ ගුවන්විදුලියේම හිටපු යහළුවෙක් කෙහෙදෙක්ගේ මාර්ගෙන්. මේ දෙන්නා නිතරම හම්බ වෙනවා ගුවන්විදුලි කැන්ටිම තුලදී නිතරම හම්බ වෙනවා, කතා කරනවා. මේ දෙන්නා අතරෙම ඒ දෙන්නා ගැන ආදරයක් තිබිලා තියෙනවා. නමුත් දෙන්නම ඒක කාට දෙන්න ප්‍රචාර කතා කරගෙන නැහැ, මේ අදහස කියලා නැහැ ඔවුන් තුමින්. එක දවසක් දැකලා තියෙනවා මේ මෙයා මේ ගෑනු ළමයාගේ අතේ මුද්දක් තියෙනවා. ඇයි ඔය මං ඊයේ රෙජිස්ටර් කළා මේ කතා බහ කරලා තීන්දු කරගත්තා කිව්වහම අර පිරිමි ළමයා නැගිටලා ගිහිල්ලා තියෙනවා. ඔහු කවදාවත් ඊට පස්සේ කසාද බැන්දේ නැහැ කියලා ඇයි කියනවා. ඊට පස්සේ අර ගෑනු ළමයට හිතලා තියෙනවා දෙයනේ, මොකද ඊට පස්සේ කියලා ඊට පස්සේ තමයි මේ ඊට පස්සේ තමයි කතා කරලා තියෙන්නේ. මේ මෙහෙම මගේ හිතේ තිබුණා දෙන්නම දැනගෙන තියෙන්නේ. ඊට පස්සේ අර ගෑනු ළමයා ඊට පස්සේ කරපු ප්‍රාර්ථනාව තමයි විශ්වය අලුතින් බිහි වේවා, ඔබේම වීමා මගේම වී අප මතු දිනකදී හමු වේවා කියලා. ඈත කාලයක ඉඳලා කවදාවත් හමුුනේ නැති ආදරණීය ඡායාවක් මගේ හිතේ ඇඳිලා තියෙනවා. සමහර විට කවදාවත් ඒ රුව මට හමු වෙන එකක් නැහැ. ඒකට මං කැමතියි. ඒ සුන්දරත්වය හැමදාම මගේ හිතේ පෙරිලා තියතාවේ. අනිත් අයට වගේම දෙවැනි බුදුන් ලෙස සලකන මගේ අම්මා, ඒ නිසා තමයි මම අද මේ යම් කිසි තැනක ඉන්නවා නම් ඉන්නේ. මම විතරක් නෙමේ, මගේ පවුලේ කලාවට සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ඒ නිසා තමයි මේ තත්ත්වයේ ඉන්නේ.
ඉතින් ඇය අපෙන් ඈත් වුණ දවස තමයි මට මගේ මතකයේ රැඳෙන්නේ දුක්ඛදායක වෙලාවක් ලෙස. ඉතින් ඇය මගෙත් එක්ක කතා කරලා මේ ගෙදරදි කතා කරලා මගේ පියාණන්ව බලන්නට ස්පිරිතාලයට ගියා. එතෙන්දී ඇයගේ නහරයක් පුපුරලා ඇය ජීතක්ෂයට පත් වුණා. ඒක තමයි මම මගේ ජීවිතේ විඳින දුක්ම සිද්ධිය. හොඳයි, නැවතත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයගොඩි මහත්මියට අද දිනේ අපි නොදන්න රේඩියෝ වැඩසටහන් සමග සම්බන්ධ වුණාට. හරියා, එහෙනම් ඉතින් අපි සමහරගෙන යන්න තමයි මේ වෙලාව වෙවි තියෙන්නේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ තමයි WhatsApp chat එකෙන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ FB live එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටමත් ගොඩක් ස්තුතියි. තව ඉතින් අපිට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා, තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් යන්න අපේ YouTube channel එකට ගිහින් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් ඒ දේවල් තමයි මතක් කරන්න ඕනේ. ඉතින් අපි ගිහින් තවත් මමත් මේ මට දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාලා මගෙත් කතා කර හිටියන ඔයාලගේ ආදරෙන් තමයි අපි අපේ හිත සතුටුවෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරන්නේ. ඉතින් ඔබලටත් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න, ගොඩක් පරිස්සමෙන් ඉන්න, ගිහින් එන්නම් ලබන සතියෙත් මේ විදිහටම රටක් හඳුනන තරුවක් එක්ක එන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. ගොඩක් ආදරේ, මම චාපා. FM Derana 92.2 and 92.4 FM, Sri Lanka's number one radio station. Adarenisai yahanne.